රුපියල් 20000කට කැමරා හතරක් එක්ක ඕනම ගේම් එකක් ප්ලේ කරමු. උල් හැමෝම යන්නේ මිලෙන් අඩුවට ගොඩක් හොඳ පර්ෆෝමන්ස් එකක් ගන්න පුළුවන් ස්මාර්ට් ෆෝන් එකක් කොහොමද ගන්නෙ කියලා. ඉතින් ඔන්න දැන් Xiaomi ලගේ අලුත්ම Xiaomi Redmi series එකේ Xiaomi Redmi 9C එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මේ කතා කරන්න විශේෂම හේතුව තමයි මොකද මේ ස්මාර්ට් ෆෝන් එක ගොඩක් මිල අඩු වීම. ඇත්තටම මේක රුපියල් 20000ක් වගේ මිලකට තමයි යන්නේ. නමුත් ඔයාලට මේක 20000කට ගියත් ඔයාලට මේකෙදි ගොඩක් හොඳ පර්ෆෝමන්ස් බලාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේක ගේම්ස් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් එහෙනම් අද අපි බලමු මේ ස්මාර්ට් ෆෝන් එක ගැන. ඉතින් අපි මුලින්ම මේක ඩිසයින් එක ඉඳලා කතා කරන්න ගත්තොත් ඉතින් අපි මේක ඩිස්ප්ලේ ගැන ගත්තොත් මේකෙ තියෙන්නේ 6.53 ඉන්චස් IPS LCD කැපැසිටිව් ටච් ස්ක්‍රීන් එකක්. ඉතින් මේ ප්‍රයිස් පොයින්ට් එකට ගොඩක් හොඳ ස්ක්‍රීන් එකක් තමයි මේක. ඒ වගේම අපිට 181 ස්ක්‍රීන් ටු බොඩි රේෂියෝ එකක් බලාගන්න පුළුවන්. හැබැයි මෙතනදී ඕගොල්ලෝට HD Plus කියන රෙසලූෂන් එකෙන් තමයි මේකේ ඩිස්ප්ලේ එක බලාගන්න හම්බ වෙන්නේ. අපිට ෆුල් HD ක්වලිටි එකෙන් මේක බලාගන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් මම හිතන්නේ මේ වගේ මුදලකට ගොඩක් අඩු මුදලකට මේ ඩිස්ප්ලේ එක ඔයාලට හොඳම ප්‍රමාණවත් මේකේ HD Plus සහ 1080p අතර ලොකු වෙනසක් නැති හින්දා මේකෙදි 269 එක PPI density එකකුත් අපිට බලාගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙතෙන්දී අපි ෆෝන් එකේ බෑක් සයිඩ් එක ගැන කතා කරොත් ඉතින් මෙතෙන්දී ඔයාලට පේනෙදි කැමරා තුනක් එක්ක අපිට ෆ්ලෑෂ් ලයිට් එකක් තමයි බලාගන්න හම්බ වෙන්නේ. ඉතින් ඔයාලට මේ ප්‍රයිස් පොයින්ට් එකට මම කලින් විදියට කැමරා තුනක් බලාගන්න පුළුවන් බෑක් එකේ. ඒ වගේම අපිට පල්ලෙහෙන් අපේ ෆින්ගර් ප්‍රින්ට් සෙන්ස එක බලාගන්න පුළුවන්. ඉතින් යටින් අපිට සුවදු Redmi ලොගෝ එක බලාගන්න පුළුවන්. ඉතින් අපි මේකේ බෑක් සයිඩ් එක ගැන විශේෂයෙන්ම කතා කරොත් මේකෙදි පොලි කාබනේට් කියන එකෙන් තමයි මේකේ බෑක් සයිඩ් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට පේනවා ඉතින් මේකේ බෑක් සයිඩ් එකේ මේ විදියට ෆිනිෂ් එකක් ගිහින් තියෙනවා. ඒ වගේම මේකේ අපිට රවුන්ඩඩ් ස්ක්‍රීන් එකක් බලාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම ෆෝම් එකේ වම් පැත්තේ අපිට මෙමරි කාඩ් එකක් සහ අපේ සිම්ස් දෙකක් දාන සිම් ට්‍රේ එකක් බලාගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී ඔයාලට මේ ප්‍රයිස් එකට ගොඩක් හොඳ වාසියක් අත් වෙලා තියෙනවා. මොකද ඔයාට මේකෙදි එකවර ඔයාගේ සිම් එක සහ මයික්‍රෝ SD කාඩ් එක භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ගොඩක් ෆ්ලෑග්ෂිප් ෆෝන්ස් වල පවා මේකෙදී අපි ඔයාට එක්කෝ සිම්ස් දෙක එහෙම නැත්නම් මෙමරි කාඩ් එකක් තමයි භාවිත කරන්න හම්බෙන්නේ. නමුත් මෙතෙන්දී ඔයාට ඔයාගේ සිම් එකත් එක්ක මෙමරි කාඩ් එකත් තුනම එකවර භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සුපුරුදුද අපිට දකුණු පැත්තේ අපේ පවර් බටන් එක සහ වොලියුම් රූපය එක මෙන්න මේ විදියට බලාගන්න පුළුවන්. පල්ලෙහා අපිට මයික්‍රෝ USB පෝට් එක, මේන් ස්පීකර් එක සහ අපිට මේකේ උඩ ගත්තොත් අපිට 3.5 mm හෙඩ්ෆෝන් පෝට් එක බලාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතෙන්දී අපිට මේකේ ඩිස්ප්ලේ ගැන තවදුරටත් කතා කරද්දී මේකෙදි අපිට අපේ mid range flagship phones වලගේ හොඳ color accuracy එකක් තියෙන ඩිස්ප්ලේ එකක් නොතිබුණාට මේකේ ප්‍රයිස් එකට වඩා ගොඩක් එහා ගිය ඩිස්ප්ලේ එකක් අපිට මෙතෙන්දී බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ ගොඩක් loud speaker එකක් බලා ගන්න පුළුවන්. ඒ හින්දා වාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේකේ speaker එක ගැන. ඉතින් අපි මේ ෆෝන් එකේ performance ගැන කතා කරොත් මෙතෙන්දී MediaTek Helio G35 කියන chipset එක වගේම VRGE 8320 GPU එක අපිට බලා ගන්න පුළුවන්. මේකෙදි අපි RAM එක සහ ROM එක ගැන කතා කරද්දී 2GB RAM එකක් එක්ක 32GB internal storage එකකුත් ඒ වගේම 3GB RAM එකක් එක්ක තියෙන version එක මුලදී ගන්නවා නම් 64GB internal storage එකකුත් අපිට මේ device එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී ඔයාලට PUBG Mobile, Call of Duty වගේ heavy games medium graphic යටතේ ඔයාලට play කිරීමේ හැකියාව තියෙනවා මේ phone එකේ performance එකත් එක්ක. ඉතින් ඒ වගේ මේකේ අනිත් තියෙන වැඩ ගැද්දී තමයි මේකේදී latest MIUI 12 version එක සහ Android 10 version එකත් එක්ක තමයි අපිට මේක බලා ගන්න හම්බෙන්නේ. ඉතින් ගොඩක් phones වල MIUI 12 version එක එන්නේ නැහැ. සමහර MIUI සමහර Xiaomi flagship phones වල පාවා. ඉතින් මෙතෙන්දී අපිට ඒක ලොකු advantage එක. මෙතෙන්දී අපිට Xiaomi ලගේ සුපුරුදු tools ටික සහ අපේ Google apps ටික අපිට මේ phone එකේ install කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊතරක් මේ තවත් එහාට ගිහිල්ලා අපිට ගොඩක් tools මේ application අපිට ගොඩක් බලා ගන්න පුළුවන් මේ phone එකේ pre-install කරලම එනවා. ඉතින් අපි මේකේ battery එක ගැන කතා කරොත් මෙතනදී 1000mAh ලොකු capacity එක battery එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා කිසිම ප්‍රශ්නයක් නැතුව normal user කෙනෙක් විදිහට ඔයාලට මේක දවස් එකමාරක් විතර පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේකෙදී අපිට 10W fast charging support කරනවා ඔයාගේ phone එක ඉක්මනට
චාර්ජ් කරගන්න. ඔයගෙන් ෆෝන් එකේ සිකියුරිටි ගැන කතා කරොත් අපිට fingerprint එකට අමතරව සුපුරුදු facial recognition පහසුකම් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී අපි fingerprint එක ගැන පොඩ්ඩක් කතා කරොත් ගොඩක් smartphones වල ගොඩක් fast fingerprint scan එකක් නැති වුණත් සාමාන්‍යයෙන් මේ price point එකට හොඳ fingerprint scan එකක් කියලා අපිට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි camera එක ගැන කතා කරද්දී මේකට මම කලින් කිව්වද back camera එකේ ප්‍රධාන වශයෙන් lens තුනක් එනවා. ඉතින් 13 megapixel f 2.2 main camera එකත්, ඒ වගේම 5 megapixel ultra wide camera එකත්, ඒ වගේම 2 megapixel f 2.4 depth sensor එකත් අපිට මෙතෙන්දී බලා ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී අපි මේ ප්‍රයිස් පොයින්ට් එකට හොඳ කැමරා එකක් බලා ගන්න පුළුවන්. මම කලින් කිව්ව විදිහට මේ තියෙන මේ කැමරාවේ sample photos කීපයක්. මේකේ වීඩියෝ ගැන කතා කරොත් මෙතෙන්දි 1080p 30 fps අප්ක අපිට මේකේ වීඩියෝ රෙකෝඩ් කිරීමේ පහසුකම තියෙනවා. මෙතෙන්දි අපිට වීඩියෝ එක පොඩ්ඩක් හෙල්ලෙන වගේ ගතියක් තිබ්බට අපිට මේකේ හොඳ කලර්ස් මේ කැමරකින් බලා ගන්න පුළුවන් විශේෂයෙන් වීඩියෝ රෙකෝඩ් කරද්දී. ඉතින් අපි මේ ෆෝන් එක ඕවර්ඕල් ගැන කතා කරා. මෙතෙන්දි ෆෝනේ 3GB සහ 64GB internal storage එකත් එක්ක ඉන්න version එක ආසන්න වශයෙන් රුපියල් 22000ක් විතර වෙනවා. මම කලින් කිව්වේ 2GB සහ 32GB internal storage එකත් එක්ක ඉන්න එක තමයි රුපියල් 20000ක් විතර වෙන්නේ. නමුත් ඔයාලට වෙනදී මෙතන සුළු මුදලක් වෙනසක් තමයි තියෙන්නේ. ඉතින් මම ඔයාලට මේ ෆෝන් එකක් ගන්න ඕන රෙකමෙන්ඩ් කරන්නේ අනිවාර්යෙන් 3GB RAM එකත් සහ 64GB internal storage එක තියෙන ෆෝන් එක ගන්න. මොකද මෙතෙන් රුපියල් 2000ක වෙනසක් විතරයි අපිට බලා ගන්න හම්බ වෙන්නේ. මේ ෆෝන් එකෙත් අපි සාරාංශයක් විදිහට ගත්තොත් මේකෙදි හොඳ බැටරි ලයිෆ් එකක්, මේ ප්‍රයිස් එකට අදාළ හොඳ කැමරා එකක් වගේම fingerprint sensor එකක් සහ face recognition පහසුකම් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේක ගොඩක් හොඳ ජෙට් ෆෝන් එකක් විදිහට හඳුන්වන්න පුළුවන් 2020 රිලීස් වුණු. මොකද මේ ප්‍රයිස් පොයින්ට් එකටත් වඩා එහා ගියලා ගොඩක් දේවල් මේ ස්මාර්ට් ෆෝන් එකේ ඉන්ක්ලූඩ් වෙන නිසා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ ස්මාර්ට් ෆෝන් එක රුපියල් 20000කට වදිනාද? ඒ වගේ දේවල් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න අමතක කරන්න එපා. ඔයා මේ ස්මාර්ට් ෆෝන් එක දැන්වත් සමහරට පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. ඉතින් අනිත් අයස් මේ ස්මාර්ට් ෆෝන් එක ගැන ගන්න ඔයාගේ අදහස් පල්ලෙහින් කමෙන්ට් කරන්න අමතක කරන්න බා. ඉතින් මේ වගේ වීඩියෝස් ඉස්සරහත් බලන්න ඕන නම් අපේ YouTube channel එක subscribe කරලා ඉඩ හැපැත්තේ notification bell එක click කරත් මේ වගේ වීඩියෝස් ඔයා ගාඩම ගෙන ගන්න පුළුවන්. ඉතින් අඩේට ගොඩක් ස්තුතියි. ඔයාලට පුළුවන් මා YouTube වල නතර Facebook සහ Instagram follow කරන්න. අපේ website එකට යන්න මේ ඔක්කොම links වල description එකේ තියෙනවා. ඉතින් අද වීඩියෝ එක අවසානයේ තවත් මේ වගේ වීඩියෝකින් එක්මන්ටම හමු වෙමු.